හරි පුතාලා දැන් ඔන්න පරිච්ඡේද ගණනාවක් ඉවර කරලා ඔගොල්ලෝ තවත් අලුත් පරිච්ඡේදයකට ඇවිල්ලා තියෙන්නේ මේ දර්පණ පිළිබඳව තවත් දේවල් ඉගෙන ගන්න. දැන් ඔගොල්ලෝ ගොඩාක් ඉගෙන තල දර්පණ ගැන නේද ගොඩාක් විස්තර ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහටම අවතල දර්පණ ගැනත් දැන් යම් කිසි ප්‍රමාණයක දැනුමක් පුතාලට තියෙනවා. දැන් මෙතෙන්දී අපි මේ පරිච්ඡේදයෙන් ඉගෙන අපි ක්‍රියාකාරකමකින්ම තමයි පුතේ පටන් ගන්නෙ. මොකක්ද උත්තල දර්පණයක් මතට පටු සමාන්තර ආලෝක කදම්බයක් පතනය වූ පසු කුමක් සිදුවේද යන්න පරීක්ෂා කිරීම. දැන් අපි ඉස්සෙල්ල බැලුවනේ ඉස්සෙල්ල පරිච්ඡේදයේදී අපි කතා කරානේ අවතල දර්පණයකට පටු සමාන්තර ආලෝක කදම්බයක් වැදුනොත් මොකද වෙන්නේ කියලා. දැන් මේකෙදී අපි කතා කරන්න පුතේ උත්තල දර්පණයකට පටු සමාන්තර ආලෝක කදම්බයක් වැටුනොත් මොකද වෙන්නේ කියලා තමයි කතා කරන්නේ නේද? හරි. එතකොට එහෙනම් බලමු අපි මේ සඳහා දැන් අපි කියන්නේ උත්තල දර්පණයකට දැන් ඉස්සෙල්ල අපි පටු ආලෝක කදම්බයක් යවන්නත් ඕනේ. යවලා තමයි අපි නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් පුතාලා අවතල දර්පණයේදී ඒක දැක්කා නේද? දැන් එහෙනම් මේකටත් අපිට ඕන වෙනවා මේ විදිහට පටු ආලෝක කදම්බයක් නිකුත් කරන්න යම් කිසි වස්තුවක් අවශ්‍ය වෙනවා. නේද? සාමාන්‍යයෙන් අපි විද්‍යාගාරයේදී යොදාගන්නේ පුතේ පන්ති කාමරවලදී තල දර්පණයක්. තල දර්පණයකින් පුළුවන් අපිට ආලෝක කිරණ උගලන් දන්නවා මේ පරාවර්තනය කරන්න හැකියාව තියෙනවා නේද? මේ විදිහට මේ උත්තල දර්පණයට පරාවර්තනය කරන්න පුළුවන් නේද? එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? පරාවර්තනය වෙන කිරණ ටික අපි හඳුනගන්න ඕනේ. දැන් ඒ වුණාට මෙතෙන්දී මේක අපි තල දර්පණය අරගෙන තල දර්පණයෙන් තමයි මේක කරන්න කියලා කිව්වට සාමාන්‍යයෙන් අපි මේ සඳහා භාවිතා කරන්නේ පුතේ ලේසර් කිරණ කදම්බයක් භාවිතා කරනවා. ඉතින් ඒක අර හැමෝටම සපය ගන්න අමාරු හින්දා සමහර අයට ඒක නිරීක්ෂණය කරන්න ඉතින් අවස්ථාව නැති වෙන්න පුළුවන්. මොකද ලේසර් කිරණ කදම්බේ ගත්තම පුතාලට හරි පහසුවෙන් මේක අවබෝධ කරගන්න පුළුවන්. මෙතෙන්දී අපි ආලෝක කදම්බේ ගත්තට ඒ ආලෝක කදම්බේ කිරණ විදිහට වෙන් වෙලා පේන්නේ නැහනේ. නමුත් මෙතෙන්දී ඒක කිරණ විදිහට වෙන් වෙලා පේනවා පුතාලට. ඒ හින්දා ඒක බලා ගන්න පුළුවන් නේද? හරි. එහෙනම් මොනවද අපිට මේ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියන්න බලන්න. මොනවද ඕනේ වෙන්නේ පුතේ? උත්තල දර්පණයක් ඕනේ අපිට නේද? මොනවද ඕනේ? උත්තල දර්පණය. තව මොනවද අපිට ඕනේ? තල දර්පණයක් ඕනේ. උත්තල දර්පණය, තල දර්පණය, ඊළඟ විදුලි පන්දමක් ඕනේ. ඔය සාමාන්‍යයෙන් අපි භාවිතා කරන දේවල්. එතකොට අපිට ලේසර් කිරණ කදම්බයක් අර ඉස්සල් එකේ වගේ භාවිතා කරන්න පුළුවන් නිසා අපි මේක පාවිච්චි කරන්නේ නෑ නේද? පුතාලා දැක්කා ඒක ගොඩක් පැහැදිලි. ඒ නිසා අපිට ඒකෙන් භාවිතා කරන්න පුළුවන්. හැබැයි පුතාලා ගෙදරදී මේ විදිහට භාවිතා කළ බාන මේකෙන් විදුලි පන්දමෙන් ආලෝකය නිකුත් කරලා තල දර්පණයට, තල දර්පණයෙන් මේ විදිහට ආලෝක කදම්බයක් වැටෙන්න සලස්වන්න උත්තර දර්පණයට. එතකොට මේක උත්තර දර්පණයේ වැදිලා අපව පරාවර්තනය වෙලා යන කිරණේ පුතාලට බලා ගන්න පුළුවන්. මෙතන මේකේ තියෙන්නේ මේ විදිහට මේ පතන කිරණේ ඇවිල්ලා මෙහෙම යනවා පරාවර්තන කිරණේ. බලා ගන්න පුළුවන් නේද? හරි. දැන් එහෙනම් අපි බලමු පුතාලා කොයි විදිහටද දැන් මේ උපකරණ ටික පාවිච්චි කරලා අපි කොහොමද බලන්න මේ ක්‍රියාකාරකම කරන්නේ. හරි. දැන් ඔන්න අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔන්න උත්තල දර්පණයක් තියලා තියන්න ඕනේ. මේ උත්තල දර්පණය තියලා අපි එක්ක ආධාරකයක රඳවලා තියන්න පුළුවන් නේද? තියලා ඉවරලා ඊට පස්සේ මොකද කරන්න පුතේ? දැන් මේකට ආලෝක කිරණේ වැටෙන්න සලස්වන්න ඕනේ. දැන් මම නම් ඕගලන්ට මෙතන අර ලේසර් කිරණ කදම්බය පෙන්වන්නම්. මොකද ඒතර ඕගලන්ට පැහැදිලිව ඒකේ නිරීක්ෂණ ලබා ගන්න පුළුවන් හින්දා නේද? නැත්තම් පුතාලා කරන්න ඕනේ මොකක්ද? අර තල දර්පණයට විදුලි පන්දමෙන් ආලෝකය නිකුත් කරලා ඒකෙන් පරාවර්තනය වෙලා එන කිරණ කදම්බය අර මේ අවතල මේ උත්තල දර්පණයට යොමු කරන එක තමයි පුතාලා කරන්න ඕනේ. හරි. අපි බලමුද එහෙනම් කොහොමද කරන්න කියලා. හරි. මෙන්න මෙතෙන්දී මම ඔන්න ඕගලන්ට කොහොමද කරන්න කියලා මේක ඇඳලා පෙන්නන්නම්. ඔන්න තියෙනවා මෙතන මෙහිම උත්තල දර්පණය. ඔන්න තියෙනවා උත්තල දර්පණයක්. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. ඔන්න තියෙනවා ප්‍රධාන අක්ෂය. ඊට පස්සේ
අපි මේකට සමාන්තර ආලෝක කිරණ වැටෙන්න සලස්වනවා. මෙන්න මේ විදිහට සමාන්තර ආලෝක කිරණ තමයි පුතේ වැටෙන්න සලස්වන්නේ. ආලෝක කදම්බයක් තමයි වැටෙන්න සලස්වන්නේ. ඔන්න ඔය විදිහට. තේරෙනවද පුතාලට? ඔය විදිහට ආලෝක කදම්බයක් තමයි වැටෙන්න සලස්වන්නේ. එතකොට මේකෙදි මොකද වෙන්නේ කියලා අපි බලන්න ඕනේ. දැන් ඒක අපි එතකොට නිරීක්ෂණයේදී කතා කරමු. මොකක්ද වෙන්නේ මේ විදිහට ආලෝක කිරණ එව්වොත්, නේද? හරි. එහෙනම් දැන් අපි ලියමු බලන්න පරීක්ෂණය, මේ ක්‍රමය. අපි ලියමු උත්තල දර්පණය ආධාරකයක රඳවා ගනි. ඉස්සලාම් මොකද කරන්න පුතේ? උත්තල දර්පණය ආධාරකයක රඳව ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට විදුලි පන්දම දල්වා, විදුලි පන්දම දල්වා තල දර්පණය වෙතට විදුලි පන්දම දල්වා තල දර්පණය වෙතට ආලෝකය යොමු කර පරාවර්තනය වන, නැත්නම් පරාවර්තිත ආලෝක කදම්බය, පරාවර්තිත ආලෝක කදම්බය ලබා ගනි. විදුලි පන්දම දල්වා තල දර්පණය වෙතට ආලෝකය යොමු කර පරාවර්තිත ආලෝක කදම්බය ලබා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ පරාවර්තනය, පරාවර්තිත ආලෝක කදම්බය පරාවර්තිත ආලෝක කදම්බය උත්තල දර්පණය වෙතට යොමු කරයි. උත්තල පරාවර්තිත ආලෝක කදම්බය උත්තල දර්පණය වෙතට යොමු කරනවා. ඔන්න ඕක තමයි කරන්නේ. පේනවද පුතාලට? උත්තල දර්පණය ආධාරකයක රඳව ගන්නවා, විදුලි පන්දම දල්වා තල දර්පණය වෙතට ආලෝකය යොමු කර පරාවර්තිත ආලෝක කදම්බය ලබා ගන්නවා, ඊට පස්සේ පරාවර්තිත ආලෝක කදම්බය උත්තල දර්පණය වෙතට යොමු කරනවා. ওই ටික තමයි කරන්නේ. ඉතින් උත්තල දර්පණයට යොමු කරාම අපිට බලා ගන්න පුළුවන් පුතේ මොකක්ද මේකේ වෙන්නේ කියලා, නේද? ඉතින් දැන් ඕගලන්ට පහසුවෙන්ම ඒක කරන්න පුළුවන්. මම ඕනනම් ඕගලන්ට ඒක ඇඳලා පෙන්නන්නම්. කොහොමද දැන් මේ අපිට මේ වගේ ලේසර් කදම්බයක් නැත්තම් කොහොමද කරන්නේ කියලා? දැන් මෙන්න මෙහෙමයි එතකොට කරන්නේ. ඔන්න අපිට මේ තියෙන උත්තර දර්පණේ කියලා. හරි. එස් මෙතන තියෙනවා ප්‍රධාන අක්ෂය. ඔන්නම තියෙනවා. දැන් මොකද කරන්නේ පුතාලා? දැන් ඕගලන්ට තියෙනමනේ විදුලි පන්දම අපි හිතමු මේ හරිය තියෙනවා දල්වල. විදුලි විදුලි පන්දම තියෙනවා. මෙතන එතකොට තල දර්පණේ තියාගන්න ඕනේ. ඔන්න තල දර්පණේ තියෙනවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒක වෙන පාටකින් අඳිමු. මේ වගේ. මම තියෙනවනේ නේද? දැන් ඊට පස්සේ මොකද කරන්න පුතේ? මේකෙන් එන ආලෝක කිරණ මේ විදිහට
මොකද වෙන්නේ මෙතනින් පරාවර්තනය වෙලා යවනවා මේකට මෙන්න මෙහෙම යවනවා තේරෙනද පුතාලට ඔන්න ඔහොම තමයි යවන්නේ මේ එන ආලෝක කිරණ දර්පණයේ වැදිලා පරාවර්තනය වෙලා මෙතෙන්ට යවනවා තේරෙනද ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙතෙන්ට යවන ටික මොකද වෙන්නේ කියලා මේ විදිහට යවුවට පස්සේ මේ මම මෙතන මේ වෙනුවට භාවිතා කරන්න පුතේ ලේසර් කදම්බයක් තේරෙනවද පුතාලට ඔයගලන්ට අර පහසුවෙන් හඳුනා ගැනීම සඳහා තමයි මම ලේසර් කදම්බේ පාවිච්චි කරන්නේ නැති එහෙම නැත්තම් ලේසර් කදම්බයක් හොයාගන්නේ නැත්තම් පුතාලා මෙන්න මේ විදිහට තමයි කරන්න ඕනේ තල දර්පණය අල්ලලා ආලෝක ලපේ මෙතෙන්ට වැටෙන්න සලස්වන්න නේද එතකොට පුතාලට බලා ගන්න පුළුවන් මොන වගේ නිරීක්ෂණ ලැබෙනවද කියලා පැහැදිලි නේද එතකොට ගැටලුවක් නෑ නේද හරි එහෙනම් අපි බලමුද ඉසල ලැබ් එකට ගිහිල්ලා මේ උත්තර දර්පණයක් මේ විදිහට ආධාරකයක රඳවලා ඔකට අපි ලේසර් සමාන්තර ආලෝක කදම්බයක් යොමු කරලා ලේසර් කදම්බේ අපි යොමු කරන්නේ යොමු කරලා මේ පරාවර්තිත කිරණවලට මොකද වෙන්නේ කියලා බලමුද පුතාලා නේද දර්පණයේ වෙතට පතනය වුණු කිරණ ටිකට මොකද වෙන්නේ කියලා අපි බලමු හරි අපි එහෙනම් යමුද ලැබ් එකට හරි පුතාලා ඔන්න මම ලෑස්ති වෙන්නේ ඕගලන්ට උත්තල දර්පණයකට සමාන්තර ආලෝක කදම්බයක් වැටෙනුත් එහෙම මොකක්ද ඕගලුන් දකින නිරීක්ෂණ කියලා තමයි මම ඕගලන්ට පෙන්වන්න සූදානම් වෙන්නේ මේ තියෙන ලේසර් ආලෝකය නිකුත් කරන උපකරණයක් දැන් මේකේ පේනවනේ පුතාලට මේ දැන් මෙහෙම අපි මේ අපිට පුළුවන් අවශ්‍ය ආලෝක ප්‍රමාණය දැන් මෙහෙම එක තනි ආලෝක කිරණයක් නේද මෙතන ආලෝක කිරණ තුනක් මේ ආලෝක කිරණ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. ඔය වගේ අපිට නිකුත් කරගන්න පුළුවන් මේ වගේ උපකරණයක් ගත්තම. තේරෙනවනේ පුතාලට. දැන් අපි මේ වගේ උපකරණයකින් බලමු මේ විදිහට මේ උත්තල දර්පණයට මේ වගේ ආලෝක කිරණ වැටෙනොත් එහෙම මොකද වෙන්නේ කියලා ඔන්න නිරීක්ෂණය කරන්න බලන්න පුතේ. මොකද වෙන්නේ බලන්න නිරීක්ෂණය කරන්න හරියට මේක වැටෙනකොට මොකද වෙන්නේ කියලා. දැන් ටිකක් පැහැදිලි මදි වගේ හින්දා අපි චුට්ටක් මේකේ ආලෝක ප්‍රමාණය අඩු කරලා නිරීක්ෂණය කරමුද එතකොට පුතාලට මීට වඩා පැහැදිලිව මේ පරාවර්තනය වෙන ආලෝක කිරණ පැහැදිලිව අඳුරගන්න පුළුවන් වෙයි. හරි අපි බලමු එහෙනම් ආලෝක ප්‍රමාණය අඩු කරලා. හරි පුතාලා දැන් පැහැදිලිව පේනව නේද පුතාලට ආලෝක ප්‍රමාණය අඩු කරාම මේ පුතාලට පැහැදිලිව පේනව නේද? දැන් මෙතනින් යන ආලෝක කිරණය මේ බන් අපසරණය වෙලා නේද යන්නේ මේ? නේද මෙතනින් සමාන්තර ආලෝක කදම්බයක් යනවා. මෙතනින් මේ වගේ මේ ඈත් වෙලා තමයි ගමන් කරන්නේ අපසරණය වෙලා තමයි ගමන් කරන්නේ දර්පණයේ පරාවර්තනයෙන් පස්සේ ඒක පැහැදිලි පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් නේද හරි පුතාලා පැහැදිලි නේද දැක්ක නේද ඕගොල්ලෝ සමාන්තර වාපෝ ආලෝක කදම්බය අපසරණය වෙලා පරාවර්තනයෙන් පස්සේ නිකුත්ුනේ උත්තර දර්පණයක පැහැදිලි නේද පුතාලට පුතාලා නිරීක්ෂණය කළා නේද දැක්ක නේද එතකොට පුතාලා දකින්න ඇති අපි ආලෝක කදම්බය යොමු කරාම උත්තල දර්පණය වෙතට දැන් අර අවතල දර්පණයේදී දැක්කා වගේම කිරණ ටික යොමු වුණාම මොකද වෙන්නේ කියලා පුතාලා නිරීක්ෂණය කළා. ඉතින් පුතාලා දැක්කා ඒ ටික ඔක්කොම මොකද වුනේ පුතේ අපසරණය වෙනවා නිරීක්ෂණය කරා. මොකද වුනේ කිරණ අපසරණය වුණා නේද කිරණ විහිදිලා යනවා පුතාලා දැක්කා. දැන් අපිට ඕන නම් ඒක මේ විදිහට අඳින්න පුළුවන් ඇඳලා පෙන්වන්න පුළුවන් බලමු කොහොමද ඒක අපසරණය සිදු වුනේ කියලා පුතේ. මතකයිද වෙච්ච විදිය දැන් මෙන්න මෙහෙම අපි ඔන්න ඇඳුත් එහෙම ඔන්න ඔහොම අපි අඳිනවා දැන් මේ විදිහට ඔන්න තියෙන ප්‍රධාන අක්ෂය ඊට පස්සේ මෙහෙම එනවා සමාන්තර ආලෝක කිරණ නේද දැන් මේවා මොකද උනේ පුතේ මෙතන ඉඳන් යම් කිසි ලක්ෂයකට හමු වෙනවා ඒ හමු වෙන්නේ කොහොමද මෙන්න මෙහෙම ඇතුලේ තියෙන තැනක වගේ තමයි හම්බ වෙනවා අපිට පේන්නේ ඔන්න ඔහොම
හරි. එතකොට මොකද වෙන්නේ මේ ටික අපිට පේනවා අපසරණය වෙනවා මේ කිරණ. දැන් මේ ආලෝක කිරණ අපි මේ විදිහට ඊ හිස් දාලා ඕනේ අඳින්න. ওই විදිහට. එතකොට මේ මෙන්න මෙතන ඉඳන් එනවා වගේ මෙහෙම හැරිලා යනවා. එතකොට මෙතන අපසරණය වෙනවා නේ. මෙහෙම එන එක ඈත් වෙලා යන්නේ. මේකත් එහෙමයි. මෙහෙම එන එක මෙහෙම ඈත් වෙලා යන්නේ. ඔන්න ඔහොම යනවා. මුසි මෙහෙම එන එක මොකද වෙන්නේ? මෙහෙම ඈත් වෙලා යනවා. ඔන්න ඔහොම යනවා. දැන් පේනවා. දැන් ඔන්න ඕක ඔය ක්‍රියාවලිය තමයි වෙන්නේ නේද? සමාන්තරව වැටෙන ආලෝක කිරණ පුතාලා දැක්කා. ඔක්කොම ටික මොකද වුනේ පුතේ? අපසරණය වෙනවා නිරීක්ෂණය කරා නේද? හරි. එහෙනම් අපිට නිරීක්ෂණය ලියන්න පුළුවන්. කොහොමද අපි ලියන්නේ? අපි ලියමු උත්තල දර්පණය වෙත. පැමිණෙන උත්තල දර්පණය වෙත පැමිණෙන ආලෝක කිරණ අපසරණය වී මොකද වෙන්නේ පුතේ? විහිදී යයි. හරිද? උත්තල දර්පණය වෙත පැමිණෙන ආලෝක කිරණ අපසරණය වී විහිදී යයි. ඔබ තමයි ඔගොල්ලෝ දකින්නේ. එහෙනම් පුතාලට නිගමනය කරන්න පුළුවන් උත්තල දර්පණයකට වැටෙන උත්තල දර්පණයකින් පුළුවන් ආලෝක කිරණ අපසරණය කරන්න. අවතල දර්පණයකින් පුළුවන් ආලෝක කිරණ අභිසරණය කරන්න. තේරෙනව නේද පුතාලට? හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් නිගමනය නේද? උත්තල දර්පණයකට දර්පණයක් තුලින් ආලෝකය අපසරණය කළ හැකිය. උත්තල දර්පණයක් තුළින් ආලෝකය අපසරණය කරන්න පුළුවන්. අපසරණය කළ හැකිය. ඔන්නඔකතුම අපිට ගන්න පුළුවන් නිගමනය එතකොට. පැහැදිලිද පුතාලට? ගැටලුවක් නෑ නේද පුතේ? හරි නේද? තේරෙනවනේ. හරි. අපි දැන් බලමු එහෙනම් ඊළඟට. හරි පුතාලා. එතකොට දැන් බලමු අපි එහෙනම් තවත් ඔන්න ඕගලන්ට මම දැන් කියලා දීපු එකම තමයි ආයි නැවත මෙතන විස්තර කරලා තියෙන්නේ නේද? දැන් උතුර වඩාත් පැහැදිලි වෙන්න තමයි මම මේ ආපහු නැවත පුතාලට මේ නිරීක්ෂණය හා නිගමනය පහදලා දෙන්නේ. මොකද උත්තල දර්පණයක් මතට පතනය වන ආලෝකය පරාවර්තනයෙන් පසුව විහිදී යනු නිරීක්ෂණය කළ හැකිය. හරිනේ නේද? දැන් මං කිව්වෙත් මේ විදිහටමනේ. මේ එනවා සමාන්තර ආලෝක කිරණ උත්තල දර්පණයේ පරාවර්තනයෙන් පස්සේ මොකද වෙන්නේ පුතේ? මේ මෙහෙම ඈත් වෙලා යනවා. මෙහෙම එනවා ඈත් වෙලා යනවා. මෙහෙම එනවා ඈත් වෙලා යනවා. ඔක්කොම ටික මෙහෙම අපසරණය වෙනවා තමයි අපි දකින්නේ. විහිදිලා යනවා. ඒ මොකද එහෙම වෙන්නේ පුතේ? හරියට අපිට පේන්නේ මේ ලක්ෂ්‍යයක ඉඳන් එනවා වගේ. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. මේ හරි කෙලින්ම එන කිරණය මේකට ලම්බක නිසා ඒක එහෙම යන්නේ. ආපහු ඒ මාර්ගයේම තමයි යන්නේ. මේ මෙහෙම කෙලින්ම හරියට මේ ප්‍රධානාක්ෂය තුලින්ම එන එක, ඒ කියන්නේ මේ දර්පණේ හරි මැද්දෙන්ම එන එක පුතේ. දැන් මේ ආනතව වැටෙනකොට තමයි දර්පණයට ආනත වක්‍රයිනේ මේක. ඒතර ආනත වෙනකොට තමයි මේ විදිහට වෙන්නේ. දැන් මෙහෙම කෙලින්ම වැටෙනවා නම් මේක ලම්බකයි මේ දර්පණයට. ඒතර ඒක ආපහු මෙහෙම අපසරණය වෙන්නේ ඒ මාර්ගයේම ගමන් කරනවා. පේනව නේද පුතාලට? ගෙන උත්තර දර්පණයක් මතට පතනය වන ආලෝකය පරාවර්තනයෙන් පසුව විහිදී යනු නිරීක්ෂණය කළ හැකිය. මෙසේ පරාවර්තනයෙන් පසු ආලෝකය විහිදී යාම අපසරණය ලෙස හඳුන්වයි. මොකක් කියලාද කියන්නේ පුතේ? අපසරණය කියලා කියන්නේ නේද? ඒ නිසා උත්තර දර්පණ අපසාරී දර්පණ කියලා හඳුනනවා.
ඉතර උත්තල දර්පණේ නිසා අපිට හඳුන්වන්න පුළුවන් අපසාරී දර්පණ කියලා. එහෙනම් අවතල දර්පණ අපි කියන්න පුළුවන් අபிසාරී දර්පණ. උත්තල දර්පණ අපිට කියන්න පුළුවන් එහෙනම් මොනවද පුතේ? අපසාරී දර්පණ කියලා. පැහැදිලි නේද? දැන් එහෙනම් උත්තල හා අවතල දර්පණ වලට සමාන්තරව වැටෙන ආලෝක කදම්බයකට මොකද්ද වෙන්නේ කියලා දැන් පුතාලට තේරෙනවනේ. ගැටලුවක් නැහැ එහෙනම් නේද? හරි. දැන් එහෙනම් අපි ඊට වඩා ටිකක් වැඩි යමක් ඉගෙන ගන්න තමයි පුතේ ඔන්න දැන් ලෑස්ති වෙන්නේ. දැන් ඉස්සෙල්ලාම උත්තල දර්පණේ අවතල දර්පණේ හඳුනගත් එක තමයි පුතාල කළේ. දැන් ඔන්න අපි ඊට වඩා වැඩි දෙයක් කරන්න ලෑස්ති වෙනවා. මොනවද? අවතල දර්පණය මගින් සෑදෙන ප්‍රතිබිම්බ හොයාගන්න. දැන් අවතල දර්පණයකට වැටෙන ආලෝක කිරණවලට මොකක්ද උනේ කියලා අපි බැලුවට අපි අවතල දර්පණයේ ඉදිරියේ ප්‍රති කියන වස්තුවක් තිබ්බොත් හැදෙන ප්‍රතිබිම්බය ගැන අපි බැලුවේ නැහැ නේද? දැන් ඔන්න බලන්න ලෑස්ති වෙන්නේ පුතේ. අවතර දර්පණය තියලා ඒක ඉදිරියේ වස්තුවක් තියලා ඒ වස්තුවේ ප්‍රතිබිම්බය කොයි විදිහටද අපිට පේන්නේ කියන එක තමයි නිරීක්ෂණය කරන්න ලෑස්ති වෙන්නේ. ඔන්න බලන්නකො මේක හරීම උගලන්ට ආකර්ෂණීය ක්‍රියාකාරකමක් වෙයි. මොකද ඒකට හේතුව මේ අවතල දර්පණ ඉදිරියේ විවිධ තැන්වල තියෙනකොට පුතේ විවිධ ඔයගලන්ට ප්‍රතිබිම්බ ලැබෙන්නේ. දැන් තල දර්පණේ එහෙම උන්නේ නැහැනේ ඔයගොල්ලෝ. තල දර්පණේ ඔයගොල්ලෝ දර්පණයේ ළඟට ගියත් ඒකමයි. නේද? ප්‍රතිබිම්බේ වෙනසක් නැහැ. කොච්චර ඈතට ගියත් ප්‍රතිබිම්බේ වෙනසක් නැහැ. පේන්නේ එකමයි. දැන් ඔයගොල්ලෝ දැන් අපි හිතමු අපි කණ්ණාඩි ඉදිරියට ගිහලා අපේ ප්‍රතිබිම්බේ බැලුවා කියලා. අපි කොච්චර ඈතට ගිහිල්ලා බැලුවත් අපේ ප්‍රතිබිම්බේම තමයි පේන්නේ. ඒක වෙනසක් නැහැ. දර්පණයේ තුලින්මයි පේන්නේ, උඩුකුරුවමයි පේන්නේ, පාර්ශ්වික අපවර්තනයේට වෙලාමයි පේන්නේ නේද? වස්තුවට සමාන ප්‍රමාණයකින් පේන්නේ. ඉතින් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වුණාට පුතාලා බලන්න මේ අවතල දර්පණයක් තුලින් තිබ්බම පුතාලට ඊට වඩා වෙනස් ආකාරයකට තමයි ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපේ ක්‍රියාකාරකම පුතේ අවතල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල ස්වභාවය නිරීක්ෂණය කිරීම. අවතල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බවල ස්වභාවය නිරීක්ෂණය කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මොනවද ඒ සඳහා අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය? අවතල දර්පණයක් අපිට ඕනේ නේද? අපිට ඕනේ මොනවද පුතේ? අවතල දර්පණයක් ඕනේ මේ සඳහා. අවතල දර්පණය ඉලන්න මෙතන ඕනේ දර්පණ රඳවණයක් ඕනේ. දර්පණ දැන් මේක සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට කාච එහෙම රඳව ගන්න තමයි පුතේ භාවිතා කරන්නේ. නමුත් ඒක අවශ්‍යතාවය අනුව අපිට හදා ගන්න පුළුවන් දර්පණ රඳව ගන්නත් මේ වගේ එකක් හරි එහෙම නැත්නම් සාමාන්‍ය ආධාරකයක හරි ඕන එකක් අපිට දර්පණය රඳව ගන්න දර්පණ රඳවණයක් ඕනේ. ඊළඟට අපිට ඉටිපන්දමක් ඕනේ. දල්වන ලද ඉටිපන්දමක් නේද? දල්වන ලද ඉටිපන්දම. ඊළඟට අපිට ඕනේ සුදු කාඩ්බෝඩ් තිරය. සුදු කාඩ්බෝඩ් තිරයක් ඕනේ. ඒ වගේම අපිට ඕනේ මීටර් කෝදුවක්. හරිද බලන්න පුතා? අවතල දර්පණයයි දර්පණ රඳවණයකුයි දල්වන ලද ඉටිපන්දමකුයි සුදු කාඩ්බෝඩ් තිරයකුයි මීටර් කෝදුවකුයි අපිට ලබා ගන්න ඕනේ. මෙතන සුදු කාඩ්බෝඩ් තිරයක් වෙනුවට පුතාලට පුළුවන් සාමාන්‍ය කාඩ්බෝඩ් එකක් අරගෙන ඒකේ A4 කොලයක් අලවලා හදා ගන්නත් පුළුවන් කැමති විදිහකට තිරය හදා ගන්න. එහෙම නැත්නම් සුදු පාට ටයිල් එකක් අරන් ඒකේ A4 කොලේ අලවලා හදා ගන්නත් පුළුවන් නේද? කැමති විදිහකට පුතාලට මේ ටික ඒ තිරය හදා ගන්න පුළුවන්. එතකොට සුදු පැහැවෙන්න ඕනේ. හැබැයි මේ අනිත් උපකරණ ටික අපි ලෑස්ති කරගන්න ඕනේ. හරි. දැන් එහෙනම් මේ ද්‍රව්‍ය ටික අපි එකතු කරගත්තනම් පුතේ බලමුද අපි කොහොමද මේ ක්‍රියාකාරකම කරන්නේ කියලා. ඔන්න ඔගලන්ට තියෙනවා මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ අවතල දර්පණය. පේනවද පුතාලට? මේ තියෙන්නේ අවතල දර්පණය. ඊට පස්සේ අපි දැන් මේක ඉදිරියේ තිරයක් තියලා තියෙනවා. මේ තියෙන්නේ තිරය තියලා තියෙන තැන. ඊට පස්සේ අපි ලක්ෂ්‍ය ටිකක් ලකුණු කරගන්න ඕන. පුතේ මෙතන මෙහෙම A ලක්ෂ්‍ය. මෙතන තියෙනවා B ලක්ෂ්‍ය. මෙතන තියෙනවා C ලක්ෂ්‍ය. මෙතන තියෙනවා D ලක්ෂ්‍ය. හරිද? A B C D කියලා මෙහෙම ලක්ෂ්‍යයන් අපිට
ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ කියන ලක්ෂ්‍යයන් ටික අපි දැන් මේක හැබැයි ඕගොල්ලෝ සාමාන්‍යයෙන් පුතේ ගොඩක් කියන්නේ ගුරුවරයෙක් සමග මේක කරනවා නම් මේක වඩාත් පහසුවෙන් හොයාගන්න පුළුවන් නැත්නම් පුතාලටත් පුළුවන් හැබැයි තින් පොඩ්ඩක් මොකද මේකේ අර නාභිය දුර එහෙම හොයාගෙන අපිට මේ ලක්ෂ්‍යයන් ටික ලකුණු කරගන්න තිබ්බනම් හරි පහසුයි. ඉතින් ඕගලන්ට ඒක සාමාන්‍යයෙන් තාම කියන්නේ හතේ පන්තියට ඒ වගේ ලොකු කියන්නේ එච්චරටම ක්‍රියාකාරකම ගැඹුරින් කරන්නේ නැහැ. ඒ නිසා මේක වැඩිහිටියෙක් කියන්නේ විශේෂයෙන් ගුරුවරයෙක් ලව්ව මේ ටික ලකුණු කරගත්තනම් මේ ස්ථාන ටික ඔයගලන්ට ගොඩක් පහසු වෙයි. නැත්නම් ඉතින් පුතාලටත් පුළුවන් කරන්න කළා බලන්න. දැන් එතෙන්දි මෙන්න මෙහෙම වෙන්න ඕනේ පුතේ. මම නිකන් දල අදහසක් දෙන්නම් ඔයගලන්ට. මොකද ඔයගොල්ලෝ ගෙදරදි තනියෙන් කරනවා නම් මේ ලක්ෂ්‍ය ටික හරියටම හොයාගන්න බැරි වෙන්න පුළුවන් පුතාලට. එහෙනම් පුතාල මෙහෙම කරන්න. දැන් අර ඉස්සෙල්ලා පරීක්ෂණය කරනකොට අවතල දර්පණයේදී පුතාල දැක්ක නේද දර්පණයට යොමු කරපු ආලෝක කිරණ. දැන් මෙහෙම තිබුණා දර්පණය. මේ දර්පණයට යොමු කරපු සමාන්තර ආලෝක කිරණ පුතාල දැක්ක නේද දර්පණයේ පරාවර්තනයෙන් පස්සේ මෙන්න මෙහෙම එක ලක්ෂයකදී හමු වෙනවා වගේ නේද? මෙන්න මේ ලක්ෂය හොයාගන්න පුළුවන් පුතාලට. ඔයගලන්ට පුළුවන් මේ ලක්ෂය හොයාගන්න. ඉතින් ඒ ලක්ෂය ඒ එතන පුතේ අපි කියනවා මේ එකතු වෙන ලක්ෂය නාභිය කියලා. අවතල දර්පණේ නාභිය කියලා. උළුද ලොකු පන්තිවලදී ඉගෙන ගන්නවා. මම මේ දල අදහසක් පුතාලට දෙන්නේ මේ ලක්ෂය ටික ලකුණු කරගන්න ගෙදරදී ප්‍රැක්ටිකල් එක කරනකොට. නැත්නම් අනිවාර්යෙන් ගුරුවරයෙක් එක්ක මේක කරන්න. ඉතින් මෙතන දැන් අපි හොයාගත්තනේ පුතේ. එතකොට ඔයගොල්ලෝ මෙන්න මෙතන මේ ලක්ෂයේ ඉඳන් මේ දර්පණයට තියෙන දුර මනින්න මෙච්චර මේක මෙන්න මේ ටික කොච්චරයිද කියලා මනින්න. මෙන්න මේ දුර මනින්න ඕනේ. ඒකතු වෙන තැන ඉඳන් දර්පණයට තියෙන දුර මනිනවා. තේරෙනවද පුතාලට? දුර මැනලා දැන් අපි හිතමු ඒ දුර ආවා කියලා යම් කිසි ගානක් අපි හිතමු එතන ඉඳන් එතෙන්ට දුර අපි දල වශයෙන් අපි සෙන්ටිමීටර 7ක් ආවා කියලා. 5ක් ආවා කියලා එතන සෙන්ටිමීටර 5යි මේ එකතු වෙන තැන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. එතකොට දැන් මේ ලක්ෂ්‍ය ටික ලකුණු කරගන්නකොට දැන් මං කිව්වනේ දැන් එතකොට හරියටම දැන් නාභිගත වෙන ඒ දුර හොයාගන්න කියලා. දැන් දුර අපි සෙන්ටිමීටර 5යි කියලා හිතමුකෝ නේද? සෙන්ටිමීටර 5යි නම් මේ ඒ ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕනේ පුතේ මේ සෙන්ටිමීටර 5ට වඩා අඩු දුරක්. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් හොයාගත්තනේ ඒ දුර කොච්චරයිද කියලා. එතකොට ඒ සෙන්ටිමීටර 5ට වඩා අඩු දුරකින් තමයි ඒ හොයාගන්න ඕනේ. ඒ ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟට B එක හොයන්න. B අපි දැන් මෙතන සෙන්ටිමීටර 5 නම් ඔන්න අපි වෙනම පාටකින් ඒක ඉස්සෙල්ලා පාට කර මේ ලකුණු කරගමුකෝ. හරි අපි හිතමු සෙන්ටිමීටර 5 තියෙන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් ඊළඟට පුතේ මෙතන ආයේ ඒ 5 තවත් 5කින් අපි ලකුණු කරගන්න. මෙතෙන්ට සෙන්ටිමීටර 10යි කියලා හිතන්න. තේරෙනවද? මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර 5යි. එතන ඉඳන් එතෙන්ට සෙන්ටිමීටර 10යි ආපහු නේද? 10කුයි තියෙනවා. දැන් එතකොට සෙන්ටිමීටර 5ට වඩා අඩු දුරකින් අපි ඒ ලකුණු කරගත්තනම් ඊට පස්සේ සෙන්ටිමීටර 5යි 10යි අතර තියෙන තැනකින් තමයි B ලකුණු කරගන්නේ. තේරෙනවද පුතාල? සෙන්ටිමීටර 5යි 10යි අතර තියෙන තැනකින් තමයි B ලකුණු කරන්නේ. ඊළඟට සෙන්ටිමීටර දැන් අපි හිතමු සෙන්ටිමීටර 10යි දුර මෙහෙම මොනවා මෙතන සෙන්ටිමීටර 10යි කියලා හිතන්න. හරි. ඒතර මෙතන දැන් සෙන්ටිමීටර ඔන්න 5ට වඩා අඩු දුරයි. 5යි 10යි අතර එක දුරයි. ඊළඟට 10යි එක C ලකුණු කරනවා. 10ට වඩා ඈතින් අපි D ලකුණු කරනවා. ඔන්න ඔය තමයි ලක්ෂ්‍ය ටික හොයාගන්න තියෙන්නේ. තේරුණාද? මම මේ දල මේක ඔයගලන්ට කරන්න නෑ හත ශ්‍රේණියට. ඒ වුණාට මේක දීලා තියෙන්නේ මොකටද පුතේ? දැන් ඔයගලන්ට තනියෙන් ගෙදරදි කරනවා නම් මේක දැන් හොයාගන්න අමාරුයිනේ. ඒ නිසා තමයි මම මේ ලක්ෂ්‍ය ටික ලකුණු කරන විදිය පුතාලට පොඩ්ඩක් මේ කියලා දෙන්නේ. එතකොට මෙතෙන්දී එහෙනම් ඔන්න සෙන්ටිමීටර 5ට වඩා අඩු දුරකිනුයි, සෙන්ටිමීටර 5යි 10යි අතර දුරකිනුයි, සෙන්ටිමීටර 10ට වඩා වැඩි දුරකිනුයි අපිට ලකුණු කරන්න පුළුවන්. පැහැදිලි නේද ඔයගලන්ට? පැහැදිලි නේද එහෙනම්? හරි. දැන් එතකොට එහෙනම් ওই විදිහට ලක්ෂ්‍ය ටික දැන් ගුරුවරයෙක් ලව ලකුණු කරගත්තට කමක් නැහැ. ගෙදරදි කරනවා නම් පුතාලා දැන් මන් දල අදහසක් දුන්නා ඒ කොහොමද මේක ලකුණු කරගන්නේ කියලා. නේද? එතකොට ඔහොම ලකුණු කරගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ පුතේ? මෙතන තියලා බලනවා දැන් මේකේ ප්‍රතිබිම්බය කොහොමද කියලා. තිරයකුත් අපි තියාගන්නවා. නේද? ඊට පස්සේ අපි මෙතන තියෙනවා ප්‍රතිබිම්බය අපි මෙතන ගන්න මේ වස්තුව තියෙනවා. නේද? ඒවල තියෙනවා අපි වස්තුව බලනවා ප්‍රතිබිම්බය කොහෙද හැදෙන්නේ කියලා.
බීවල තියෙනවා වස්තුව කොහෙද හැදෙන්නේ කියලා බලනවා. සීවල තියෙනවා වස්තුව, ඩීවල තියෙනවා වස්තුව හැදෙන ප්‍රතිබිම්බය කොහෙද කියලා අපි බලනවා. දැන් මෙතෙන්දි හැමතිස්සෙම පුතාලා මේ ප්‍රතිබිම්බය බලනකොට තිරයකට ගන්න පුළුවන්ද බැරිද කියලත් බලන්න ඕනේ. මේ ප්‍රතිබිම්බය උඩුකුරුද යටිකුරුද කියලා බලන්නත් ඕනේ. අනිත් පැත්ත හැරිලාද නැද්ද කියලා බලන්නත් ඕනේ. ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමානද එහෙම නැත්නම් කුඩාද කියලා බලන්නත් ඕනේ. මෙන්න මේ ලක්ෂණ ඔක්කොම අපි බලා ගන්න ඕනේ. තේරෙනවද පුතාලට? එතකොට මේකෙදී පුතේ මේ ගොඩක් වෙලාවට දැන් මෙතෙන්දී අපිට දර්පණය තුලින් පේනවා නම් තිරයකට ගන්න බෑ. ඒතර අපි උත්සාහ කරා කියලා වැඩක් වෙන්නේ නෑ නේද? එතකොට දර්පණයෙන් පේන්නේ නැත්නම් අනිවාර්යෙන් අපිට තිරයකට ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ ටික තමයි එතකොට අපි හොයාගන්න තියෙන්නේ නේද? ටිකක් අඳුරු කරලා මෙතන අපිට මේ කරනවා නම් මේ පරීක්ෂණය පුතාලට පහසුවෙන් මේකේ නිරීක්ෂණ ලබා ගන්න පුළුවන්. තේරෙනවද? හරි. දැන් එහෙනම් අපි බලමුද කොහොමද මේක අපි කරන්න කියලා. ඔන්න අපි ලියමු බලන්න. මුලින්ම අපි ලියමු රූපයේ පරිදි අවතල දර්පණය ඉදිරියේ, රූපයේ පරිදි අවතල දර්පණය ඉදිරියේ වස්තුව තබා, දැන් වස්තුව A B C D ස්ථානවල තබා ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරයි. රූපේ පරිදි අවතල දර්පණයේ ඉදිරියේ වස්තුව ඒ බී සී ඩී ස්ථානවල තබා ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරයි. හරි. දැන් එතකොට බලන්න ඕනේ පුතාලා මේ වස්තුව මේ ඒ බී සී ඩී ස්ථානවල තියෙනකොට ඉස්සෙල්ලා අපි ඒ බී සී ඩී ස්ථාන නේද පැහැදිලිව කියන්නේ ගුරුවරයෙකු ලවා ලකුණු කරව ගන්න ඕනේ. එහෙම නැත්නම් මං කිව්ව පුතාලට කොහොමද ඒක ලකුණු කරන්න කියලා ඒක මම මෙතන ක්‍රමයේ ලියන්නේ නැහැ. මොකද ඒක ඕගොල්ලන්ට මේ අර ඒ ලකුණු කරන ආකාරය වෙනම ගන්න පරීක්ෂණයක් පුතාලට කියලා දෙන්න ඕනේ නැහැ මේ පන්තියේදී. මං අර දල වශයෙන් පුතාලට ගෙදරදී කරගන්න ඕනේ නම් තමයි මං කිව්වේ ඒ විදියට කරන්න කියලා නේද? හරි. එහෙනම් අපි ලියමු මේ මෙතනදී වෙනම දර්පණය ඉදිරියේ A B C D ස්ථාන ගුරු භවතෙකු සමග ලකුණු කරගන්න. ඔගොලු කරනකොට එහෙම කරන්න. එහෙම නැත්තං පොඩ්ඩක් අර දල වශයෙන් අර විදිහට මං කිව්වා අර ආලෝක කදම්බය යොමු කරලා එකතු වෙන තැන බලලා නේද පුතේ? එතකොට එකතු වෙන තැන ඉඳන් දර්පණය අතර අපි කිව්ව දුර සෙන්ටිමීටර 5යි නං පළවෙනි ඒ කියන තැන අපි ගන්න සෙන්ටිමීටර 5ට වඩා අඩු දුරක් සෙන්ටිමීටර 2කින් විතර තියෙනවා ඉටිපන්දම නේද වස්තුව තියෙනවා. ඊළඟ අවස්ථාව අපි ගන්න පුතේ දැන් අපි සෙන්ටිමීටර 5 ලකුණු කරා නම් ඒ වගේම 10ත් ලකුණු කරගන්න ඕනේ. ඒ වගේ දෙගුණයක් ලකුණු කරගන්නත් ඕනේ කියලා කිව්වා. ඊළඟ එක එතකොට අපි ගන්න 5යි 10යි අතර ඕනම තැනක තියෙනවා.
ඉළඟේ අපි තියන්නේ සෙන්ටිමීටර 10යේ ඊළඟේ අපි තියන්නේ සෙන්ටිමීටර 10ට වඩා ඈතින්. තේරෙනවද? ඔන්නෝ ස්ථාන හතර තමයි ලකුණු කරගන්න ඕනේ. ඉතින් ගුරු මහත්මියක ලවා මේ ඔගලන්ට ලකුණු කරව ගන්න පුළුවන් නේද? ඒතර ඒ විදිහට ලකුණු කරගෙන අවතල දර්පණයේ ඉදිරියේ වස්තුව ABCD ස්ථානවල තබා ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරනවා. ප්‍රතිබිම්බය අපිට ලබා ගන්න තමයි තියෙන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් එහෙනම් කරන විදිය දන්නව නේද? දැන් එතකොට අපිට සමහර වෙලාවකට මේ තිරේ මෙතෙන්ට වෙන්නේ නැහැ පුතේ. ප්‍රතිබිම්බය අපි පොඩක් මේ තිරේ හෙට මෙහෙට ගෙනිහිල්ලා ඕනේ මේ ප්‍රතිබිම්බය ලබා ගන්න. එකම තැන වැටේ තිරේකට අපිට ගන්න බෑ. සමහර වෙලාවට තිරේකට එන්නෙත් නැහැ. නේද? එනවා නම් අපි පොඩක් එහාට මෙහාට කළා ඕනේ ඒක බලා ගන්න. පැහැදිලිද? දැන් එහෙනම් අපි දැන් මේක ඔයගලන්ට කිව්වට කොච්චර කරත් තේරෙන්නේ නැහැ මේක කළා බලනකම් නේද? අපි ලැබ් එකට ගිහිල්ලා පරීක්ෂණය කරලා මේ ප්‍රතිබිම්බ ටික ලබාගෙන නේද? ඒවයි ලක්ෂණ ටික අඳුරගෙනම එමුද? එතකොට නිරීක්ෂණය ඔයගලන්ට පැහැදිලිව ලියන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? යමුද ලැබ් එකට එහෙනම්? හරි පුතාලා. ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ මේ තියෙන අවතල දර්පණයක් තමයි රඳවලා තියෙන්නේ. මේ ආධාරකයේ ඉදිරියෙන් පේනවනේ පුතාලට මම ඉටිපන්දමක් තියලා තියෙනවා. දැන් මේ අවතර දර්පණයට ගොඩාක් ළඟ තැනක තමයි මම තියලා තියෙන්නේ ඉටිපන්දම. මම දැන් මේ තැන මෙතන අපි A කියලා නම් කරනවා. මම පස්සේ නම් කරන්නම්. මොකද මේක මට දැන් ඕගලන්ට පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රතිබිම්බ හැදෙන විදිය පෙන්වනකොට මම පොඩ්ඩක් මේකේ හැඩේ වෙනස් කරනවා. ඒ හින්දා මම මෙතන ලකුණු කරන්නේ නැහැ. නමුත් මේ දුර ප්‍රමාණය මම A කියලා පස්සේ ලකුණු කරලා පෙන්නනවා පුතාලට නිරීක්ෂණය කරන්න. හරි, දැන් බලන්න පුතාලා, මම මෙතන ඉටිපන්දම මේ විදිහට පත්තු කරාම දැන් මේකේ ප්‍රතිබිම්බය පුතාලට පුළුවන් බලාගන්න මේ දර්පණය තුලින්. පේනව නේද බලන්න? මේකේ දර්පණය තුලින් ඉටිපන්දම බලන්න පේනවද කියලා? දැන් පේනව නේද පුතේ? අර නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? පේනවද? අන්න දැන් පේනවා. හොඳටම නිරීක්ෂණය කරන්න පුළුවන් පුතාලට. බලන්න ඒ ඉටිපන්දම් දැල්ලට වඩා වස්තුවේ තියෙන දැල්ලට වඩා ගොඩක් විශාල ඉටිපන්දම් දැල්ලක් තමයි පුතාලට මෙතෙන්දි නිරීක්ෂණය කරන්න පුළුවන් අවතල දර්පණයේ තුලින් නේද? ඒතර මේක අවතල දර්පණයේ තුලින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක එතකොට තිරයකට ගන්න බෑ. මොකද දර්පණයේ තුලින් නිරීක්ෂණය කරන නිසා. උගලන්ට පේනවා හොඳටම උඩුකුරු ඒ වගේම විශාල ප්‍රතිබිම්බයක් තමයි පුතේ දර්පණය තුලින් මේ ඒ කියන ස්ථානයේ තිබ්බම බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි දැන් තවත් ස්ථාන කීපයක තියලා බලමු එතකොට මේ ප්‍රතිබිම්බේ මොන වගේද අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. හරි පුතාලා, ඔන්න මම දැන් මේ තියෙන ඒ ස්ථානයේ මම පුතාලට අර ඉස්සෙල්ලා දර්පණය උගලන්ට පේන්න හරවන්න ඕනේ හින්දා අනිත් පැත්තට හැරුවේ. දැන් ඔන්න ඒ ස්ථානයේ ලකුණු කළා. දැන් B වල තිබ්බම ඔන්න බලන්නකෝ. දැන් B වල තිබ්බම මේක දර්පණයෙන් අපිට බලා ගන්න බෑ නේද? එතකොට අපි මොකද කරන්නේ? මේක මෙහෙම අරන් ගිහලා පැහැදිලි ප්‍රතිබිම්බයක් එනකන් අරයි යනවා පුතේ. මේ බලන්න. ඔන්න ඔයගලන්ට තියෙනවා පැහැදිලි ප්‍රතිබිම්බයක්. පේනව නේද? ජටිකුරු විශාල ප්‍රතිබිම්බයක් තියෙනවා මේ B වල තිබ්බම. පේනවද පුතාලට? මේ යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් තමයි තියෙන්නේ ඔය. පේනව නේද පුතේ? යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් තිරයක් මත බලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි, දැන් ඊට පස්සේ අපි බලමු පුතාලා. ඔන්න මම ගේනවා මේක C කියන තැනට. ඔය C වලට අරන් ගියා. දැන් C වලට අරන් ගහම් බලන්න. ඔන්න බලන්න මේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ඔන්න බලන්න නේද? මේක ගොඩක් වෙලා පුතාලට පේනනේ මේක අර මේ ප්‍රතිබිම්බය අර වස්තුවේ ප්‍රමාණයට සමානයි නේද පුතේ? වස්තුවේ ප්‍රමාණයට සමානයි. පේනව නේද මේ? සමාන ප්‍රතිබිම්බයක් තමයි එතෙන්දි ලැබෙන්නේ. පේනව නේද පුතාලට? පැහැදිලිද? හරි, අපි ඊළඟට තියමු මේක. අපි ඔන්න ගේනවා D කියන තැනට. දැන් ඔන්න පේන්නේ නැහැ මේ මෙහෙට ගෙනිච්චට. අපි කොච්චර ගෙනිච්චත් පේන්නේ නැහැ. තිරය ගන්න බෑ නේද? අපි මේකේ ප්‍රතිබිම්බය ගන්න මම මේක මෙන්න මෙහෙම ඉදිරියට අරන් එනවා. මොකද දර්පණයේ පරාවර්තනයෙන් පස්සේ තමයි පුතේ මේක බලා ගන්න පුළුවන්. හරි හරි, දැන් පේනවද පුතාලට එතන නේද? එතන තිබ්බම එතකොට පේන්නේ යටිකුරු කුඩා ප්‍රතිබිම්බයක්. පේනව නේද පුතේ? යටිකුරු කුඩා ප්‍රතිබිම්බයක් තමයි නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද පුතාලට? එහෙනම් හරි නේද ප්‍රතිබිම්බ ටික? දැන් හරි පුතාලා, දැන් දැක්ක නේද පුතාලා මෙතන ඒ ස්ථානයේ තිබ්බම එතකොට ඔගලොන්ට දර්පණය තුලින් විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. B ස්ථානයේ තිබ්බම ඔගලෝ දැක්කා විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් අපිට තිරයකට ගන්න පුළුවන් වුණා. C ස්ථානයේ තිබ්බම පුතාලා දැක්කා
වස්තුවට සමාන ප්‍රතිබිම්බයක් තිරය මත තියෙන පුතාලා නිරීක්ෂණය කරා. ඩී වල තිබ්බම වස්තුව පුතාලා දැක්කා. තිරය මත අපිට ගන්න පුළුවන් වුණා වස්තුවට වඩා කුඩා යටිකුරු ප්‍රතිබිම්බයක්. පැහැදිලි නේද පුතාලට? එනම් විවිධ ස්ථානවල තිබ්බම නේද අවතල දර්පණයක ඒ කියන්නේ ලක්ෂණ එකකට එකක් වෙනස් ප්‍රතිබිම්බ තමයි පුතාලට දැක ගන්න පුළුවන් වුණේ. පැහැදිලි නේද පුතාලට? හරි පුතාලා, නිරීක්ෂණය කළාද? පුතාලා දැක්ක නේද විවිධ ස්ථානවල තිබ්බම ප්‍රතිබිම්බය විවිධාකාර වුණා කියලා නේද? පුතාලා නිරීක්ෂණය කරා. බලන්න හැම තැනම එකම විදිහට නෙමෙයි. මම උගලට මේක පටන් ගනිද්දිම කිව්වා නේද, තල දර්පණයේ වගේ හැම තැනම තියෙනකොට එකම විදිහේ ප්‍රතිබිම්බ නෙමෙයි ලැබෙන්නේ, විවිධ ස්ථානවල විවිධාකාරයට තමයි ප්‍රතිබිම්බ ලැබෙන්නේ කියලා කිව්වා. පැහැදිලිව පුතාලා නිරීක්ෂණ ලබා ගත්තා නේද? එහෙනම් අපි බලමුද මේ වගුව පුරවන්න පුළුවන්නේ දැන් මතකයි නේද මං කියන්නේ මතක තියාගන්න කියලා මේ ප්‍රතිබිම්බවල ලක්ෂණ. පුතාලා මතක තියාගත්තද? හා හරි මතක තියෙනවනේ. අයිසල් ඔගල පුරවන්න තනියෙන් මේ ටික. හරි, නිරීක්ෂණේ ඔන්න තියෙනවා. දැන් පුතාලා තනියෙන් වගුව පුරවන්න. හරි, වීඩියෝ එක නවත්තලා දැන් වගුව පුරවලා ඉන්න. හරි, දැන් පුතාලා පිරෙව්වා නේද? හා, දැන් එහෙනම් බලමු මතකේ තියෙන එක හරිද කියලා නේද? අමතක නම් පොඩ්ඩක් ඔයගලන්ට බලලා හරි ආපහු පුරවන්න පුළුවන්නේ. දැන් බලන්න ඉටිපන්දම තැබූ ස්ථානය ඒ. දැන් මෙතන ඒ කියලා ගන්න පුතේ මේ අර මේ ඊටාම ළඟින් තියෙන අවස්ථාව නේද? මේ ඒවල තිබ්බම පුතාලා දැක්ක නේද මොකද්ද මෙතන ඔයගල දැක්කේ ප්‍රතිබිම්බේ මොන වගේද? විශාල ප්‍රතිබිම්බයක් ඔයගල දර්පණය තුලින් දැක්කා නේද? විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක්, විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් දැක්කා දර්පණය තුලින් නේද? පැහැදිලි නේද පුතාලට? නිරීක්ෂණය කරානේ නැත්තම් ආයි ඔගොල්ලොම බලන්න. දැන් මම පෙන්නපු එක ඔයගලන්ට ඉතින් එහෙම විශ්වාස නැත්තම් ඕගොල්ලොම බලන්න මේ දර්පණයක් අරගෙන නේද? ඒක පුළුවන්නේ හරිම ලේසියිනේ බලන්න. එන ඉටිපන්දම තැබූ ස්ථානය ඒ ප්‍රතිබිම්බයේ තිරයකට ගත නොහැක නේද? අපි ලියමු තිරයකට ගත නොහැක. තිරයකට ගන්න බෑ නේද? උඩුකුරු යටිකුරු බව උඩුකුරුයි නේද? ප්‍රතිබිම්බය උඩුකුරුයි. උඩුකුරුය ප්‍රතිබිම්බයේ ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? විශාල වස්තුවට වඩා විශාලය. වස්තුවට වඩා විශාලයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවට වඩා විශාලයි ඒ නේද? බීවල තිබ්බම මොකද උනේ පුතේ? බීවල තිබ්බම වී කියන්නේ මෙන්න මෙතන තියලා තියෙන්නේ. එතකොට මොන වගේ ප්‍රතිබිම්බයක්ද පුතාලට ලැබුණේ? බීවල තිබ්බම විශාල ප්‍රතිබිම්බයක් ලැබුණා නේද? විශාල ප්‍රතිබිම්බයක් පුතාලට බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම විශාල යටිකුරු ප්‍රතිබිම්බයක් නේද? යටිකුරු ප්‍රතිබිම්බයක් එක තිරයකට ගන්න පුළුවන් වුණා නේද? එන එක තිරයකට ගන්න පුළුවන් වුණා බී ස්ථානයේ තිබ්බම නේද? එතකොට මොකද වුනේ? ප්‍රතිබිම්බය තිරයකට ගත හැකිය. තිරයකට ගන්න පුළුවන් වුණා. උඩුකුරු යටිකුරු බව මොකද වුනේ පුතේ? යටිකුරුය. යටිකුරුයි. ප්‍රතිබිම්බේ ප්‍රමාණය එතකොට මොකද වෙලා තියෙන්නේ පුතේ? ප්‍රතිබිම්බේ ප්‍රමාණය විශාලය නේද? වස්තුවට වඩා විශාලය. වස්තුවට වඩා විශාලයි. හරි, එතකොට ඊට පස්සේ බලමු පුතේ සී ස්ථානය. දැන් සීවල තිබ්බම මෙන්න මෙතනනේ තියන්නේ සීවල නේද? ඒ කියන්නේ අර අපිට අර මෙතන මේ වගේ දෙගුණයක් දුරින්නේ අපි තිබ්බේ නේද? එතන තිබ්බම පුතාලා නිරීක්ෂණය කළා. මොකද වුනේ? තිරයකට ගන්න පුළුවන් වුණා නේද? තිරයකට ගත හැකිය. තිරයකට ගන්න පුළුවන් වුණා නේද? එතකොට උඩුකුරු යටිකුරු බව මොකද වුනේ පුතේ? යටිකුරුමයි. යටිකුරුය. ඊළඟට වස්තුවේ ප්‍රමාණයට සමාන වුණා නේද? වස්තුවේ ප්‍රමාණයට සමානයි.
වස්තුවේ ප්‍රමාණයට සමානයි නේද? ඒත් D වල තිබ්බම මොකද දැන් මේවා නිරීක්ෂණය කළා මම ඒකයි දැන් මේ ඔගලොන්ට ලියන්න දැන් දැකලානේ මේ තියෙන්නේ. මෙතන ඈතින්ම තියපු අවස්ථාව පුතාල දැක්ක නේද? ඈතින්ම තිබ්බ අවස්ථාවේ මොකද වුනේ පුතේ? ඈතින්ම තිබ්බම මොකද වුනේ? ප්‍රතිබිම්බය තිරයකට ගන්න පුළුවන් වුණා නේද? තිරයකට ගත හැකිය. තිරයකට ගන්න පුළුවන් වුණා. ඊළඟට උඩුකුරු යටිකුරු බව මොකද වුනේ පුතේ? යටිකුරුය. යටිකුරුය. ප්‍රතිබිම්බයේ ප්‍රමාණය ගත්තම වස්තුවේ ප්‍රමාණයට වඩා කුඩයි නේද? වස්තුවේ ප්‍රමාණයට වඩා කුඩාය. වස්තුවේ ප්‍රමාණයට වඩා කුඩයි. පැහැදිලි නේද පුතාලට? නේද? එහෙනම් ඕගොල්ලෝ මේ නිරීක්ෂණ ටික ලබා දැන් දැක්කනේ එක එක තැන්වල තිබ්බම මේ වෙනස් නේද? ප්‍රතිබිම්බයේ හැදෙන විදිය වෙනස්. ඒවල තිබ්බම තිරයකට ගන්න බෑ. උඩුකුරු විශාල ප්‍රතිබිම්බයක් දර්පණය තුලින් අපිට පේනවා. B ස්ථානයේ තිබ්බම තිරයකට ගන්න පුළුවන්. යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් අපිට තිරය මත පේනවා. C ස්ථානයේ තිබ්බම තිරයකට ගන්න පුළුවන් නේද? යටිකුරු වස්තුවේ ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්බයක් තමයි පේන්නේ. D ස්ථානයේ තිබ්බම තිරයකට ගන්න පුළුවන්. යටිකුරු වස්තුවේ ප්‍රමාණයට වඩා කුඩා ප්‍රතිබිම්බයක් තමයි ලබා ගන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට එහෙනම් නිරීක්ෂණ ටික? පැහැදිලි නේද පුතේ? හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟට. ඔන්න මේ තියෙන්නේ අපි අර ගත්ත නිරීක්ෂණ ටිකමයි මේ තව පැහැදිලි කරන්න තමයි තියෙන්නේ. දැන් ඒ ආපු නිරීක්ෂණ මේකත් එක්ක සසඳලා බලන්නලු හරිද කියලා. බලන්න හරිද කියලා ඕගලන්ට මේ දින ඔබගේ නිරීක්ෂණ පහත සඳහන් නිරීක්ෂණ සමග සසඳා බලන්නලු. අපි ඇත්තටම කරලා ගත්තු එක මේකට හරිද බලන්න. ඒවල තිබ්බම තිරයකට ගන්න බෑ. එතකොට උඩුකුරුයි අපි කිව්වා හරි නේද? වස්තුවට වඩා විශාලයි. එහෙනම් ඒක හරි නේද? හරි. ඒ විදිහටම තමයි අපිට ලැබුණේ. ඒක හරි. ඊළඟ එක බලන්න. B වල තිබ්බම තිරයකට ගන්න පුළුවන් වුණා. යටිකුරුයි වස්තුවට වඩා විශාලයි. හරි නේද ඒකත්? ඒකත් හරි නේද? ඕනනම් එහා පැත්තේ ඔයගොල්ලෝ බලන්න මේ තියෙන වගුවත් එක නිරීක්ෂණය කරලා බලන්න එකම නේද තියෙන්නේ කියලා. C වල තිබ්බම ඒත් තිරයකට ගන්න පුළුවන්. යටිකුරුයි වස්තුවට සමානයි නේද? වස්තුවට සමානව තමයි තිබුණේ. එහෙනම් ඒකත් හරි. ඊළඟට D වල තිබ්බම තිරයකට ගන්න පුළුවන්. යටිකුරුයි වස්තුවට වඩා කුඩයි නේද? වස්තුවට වඩා කුඩයි. එහෙනම් ඒකත් හරි. හරි නේද? එහෙනම් අපිට මේ හැම එතකොට ප්‍රතිබිම්බයක ලක්ෂණ මේ නිරීක්ෂණ අපිට එහෙනම් ඒ විදිහටම බලා ගන්න පුළුවන් වුණා. එහෙනම් මේ වගුවත් එක්ක සංසන්දනය කරහම් පුතාලට පේනවා පරීක්ෂණය කරලා අපි ලබාගත්තු නිරීක්ෂණ මේ වගුවට සමානව තමයි අපිට ලැබිලා තියෙන්නේ. පැහැදිලි නේද පුතාලට? නේද? දැන් මේ තියෙන්නේ ඒ වගේ අර ලබා ගන්න අවස්ථාව අපි මේ වගේ එකක් දැන් පරීක්ෂණය කරා නේද? කීප තැනක තියලා අපි පරීක්ෂණය දැන් බලලා තියෙන්නේ නේද? ඔගලුන් තිරයකට අරගෙන බලලා තියෙන්නේ. ඒ නිසා ඔගලන්ට ගොඩක් පැහැදිලිව ඒක ලබා ගන්න පුළුවන් නේද? හරි. දැන් එහෙනම් අපි බලමු පුතාලා. දැන් එහෙනම් අවතල දර්පණයකින් හැදෙන ප්‍රතිබිම්බ ගැන පුතාලට ගැටලුවක් නැහැනේ නේද? ඕනම තැනක තිබ්බම එහෙනම් මොන වගේද මේ ප්‍රතිබිම්බ හැදෙන්නේ කියලා පුතාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් නේද? දැන් හිතුවේ නැහැ නේද මෙහෙම තිරයකට ගන්න පුළුවන් වෙයි, ප්‍රතිබිම්බය මොන වගේ වෙයිද? ඒ වගේ දල අදහසක්වත් පුතාලට තිබුණේ නැහැනේ. දැන් මේ පරීක්ෂණය කරාම තමයි පුතාලට දැන් මේ අදහස ලබා ගන්න පුළුවන් උනේ නේද? හරි. දැන් එහෙනම් අපි බලමු. දැන් වෙයි මේ මතක තියාගන්න ඕනි. අනිවාර්යෙන් පුතාලා මතක තියාගන්න ඕනි. විභාගෙදී ඕගලන්ට මේ විදිහට තැන් ටික ලකුණු කරලා දීලා නේද? මෙන්න මේ විදිහට තැන් ටික ලකුණු කරලා දීලා මෙතන තිබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා ඇහුවොත් පුතාලට කියන්න පුළුවන් වෙනවා. දර්පණයට ගොඩාක් ළඟින් තිබ්බොත් මොකද වෙන්නේ? ගොඩාක් ඈතින් තිබ්බොත් මොකද වෙන්නේ? එහෙම ප්‍රශ්න අහන්න පුළුවන් නේද? ඒ ඇහුවම එතකොට එහෙනම් පුතාලට ඒව කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. අපි බලමු එහෙනම් ඊළඟට. එදිනෙදා ජීවිතයේ අවතල දර්පණ භාවිතා වෙන අවස්ථා. මේ තියෙන එක අවස්ථාවක් මොකද්ද පුතේ? දන්ත වෛද්‍යවරු මේක පාවිච්චි කරනවා. ඇයි දන්ත වෛද්‍යවරු මේක පාවිච්චි කරන්නේ? නේද? මේ තියෙන අනික එක තමයි රැවුල කපන්න පාවිච්චි කරනවා. ඇයි දැන් මේ දෙකටම අවතල දර්පණම පාවිච්චි කරන්නේ?
තලදර්පන පුළුවන් පාවිච්චි කරන්නනේ. තලදර්පන පුළුවන්. හැබැයි දැන් දන්ත වෛද්‍යවරයාට තියෙන්නේ දැන් මේ ඉස්සරහ දත් ටිකක් නම් ඔන්න යාට ප්‍රශ්නයක් නැහැ බලන්න පුළුවන්. කට ඇතුලේ තියෙන දතක් පරීක්ෂා කරන්න ඕන වෙනකොට යාට එච්චර කට ඇතුලට ඉබෙන්න බෑනේ. ඒතර යා මොකද කරන්න පුතේ? මෙන්න මේ වගේ උපකරණයක් තියෙනවා යාගේ. මෙහෙම මෙහෙම දිග මිටක් එක්ක මෙහෙම දර්පණ කොටසක් සම්බන්ධ කරපු උපකරණයක් තියෙනවා. මේ දර්පණ කොටස දානවා කට ඇතුළට දාලා ඒ තියෙන යාට පරීක්ෂා කරලා බලන්න ඕනේ දතගාවින් තියෙනවා. දතගාවින් තිබ්බම එතකොට ඒ දත මොකද වෙන්නේ? දැන් ඔගොල්ලෝ දන්නවා මෙතන මේ මෙන්න මේ අවස්ථාව ඔය කියන්නේ. මෙතින් ඒ කියන අවස්ථාව. ඒ කියන්නේ එතකොට මේ දර්පණය ගේනවා පුතේ මේ ළඟටම අරන් එනවා දතේ ළඟටම. ඒ කියන්නේ මේ ඒ කියන අවස්ථාව. ඉතා ළඟින් තියෙන වෙලාවට පුතාලා දැක්ක ඒ වෙලාවේ මොනවද එතකොට ප්‍රතිබිම්බය? උඩුකුරු වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. ඒතර දන්ත වෛද්‍යවරයාට පුළුවන් මේ දත ලොකු කරලා බලා ගන්න. උඩුකුරු වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් තමයි ඒතර දර්පණය තුලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. දෙකම අවස්ථාව දර්පණය තුලින් පේන නේද? දර්පණය තුලින් පේන එකම අවස්ථාව. ඒතර ඒ නිසා මොකද කරන්නේ පුතේ? මෙයාට පහසුවෙන්ම ඒ දතේ තියෙන ස්වභාවය දතට මොකද වෙලා තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න පුළුවන්. නිකන් කට ඇරලා බැලුවට එහෙම බලන්න බෑ. තල දර්පණයක් තියලා බැලුවත් එයාට ඒක වඩාත් පැහැදිලිව බලා ගන්න බෑ. වඩාත් පැහැදිලිව බලන්න අවතල දර්පණයක් තිබ්බම ඒක ලොකු කරලා බලා ගන්න පුළුවන්. ඊළඟ රැවුල කපනකොටත් මේක පාවිච්චි කරනවා. රැවුල කපනකොටත් පුතේ මේක පාවිච්චි කරනවා. ඇයි රැවුල කපනකොට පාවිච්චි කරන්නේ? එතකොටත් එහෙමයි සමහර වෙලාවට මේ සියලුම මේ කෙස් ගස්, ඒ කියන්නේ හැම කෙස් ගසක්ම කැපුණාද කියන එක හරියට බලා ගන්න බෑ නැත්තම්. සාමාන්‍ය තල දර්පණයකින් පේනකොට ඒක පැහැදිලිව පේන්නේ නැහැ. අවතල දර්පණයකින් බැලුවම අර කුඩා ගසේ ඉඳන්ම කොම ටික නේද ගැලවි මේ කැපිලා ගියාද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් මේ වගේ කෙනෙකුට. දෙන්නද හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? මෙහෙම රැවුල කපන අවස්ථාවේදීත් අවතල දර්පණ තමයි භාවිතා කරන්නේ. පැහැදිලිද පුතාලට? එන අවතල දර්පණ භාවිතා කරන එදිනෙදා ජීවිතයේ අවස්ථා අපිට ලියන්න පුළුවන් එකක් මොකක්ද? දන්ත වෛද්‍යවරයෙකු. දන්ත වෛද්‍යවරයෙකු හරි. එතකොට දන්ත වෛද්‍යවරයෙකු දත් පරීක්ෂා කිරීම සඳහා නේද? දත් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරනවා. ඒ වගේමයි රැවුල කැපීම සඳහා. රැවුල කැපීමේදී අර හරියට එක බලා ගන්න අවශ්‍ය වෙනවා නේද? කපන්න ඕනේ වෙන්නේ නැහැ, බලා ගන්න ඕනේ වෙනවා. තව තියෙනවා පුතාලා පරාවර්තක දුරේක්ෂ කියලා. දැන් පුතාලා ඉගෙන ගන්නවා ඉස්සරහ පන්තිවලදී මේ පරාවර්තක දුරේක්ෂවල. ඒ කියන්නේ මේ ඈත විශ්වයේ තියෙන ග්‍රහ වස්තුවක් නිරීක්ෂණය කරනකොට නේද ඒක අපිට ළඟ තියෙනවා වගේ බලා ගන්න පුළුවන්. ඈත ඉඳන් එන එක පරාවර්තනය වෙලා පේනවා නේද? ඉතින් ඒ වගේ පරාවර්තක දුරේක්ෂ සඳහා භාවිතා කරනවා. පරාවර්තක දුරේක්ෂ සඳහා. ඊළඟට තව මොනවාද පාවිච්චි කරන්න පුතේ? තව අවතර දර්පණ යොදා ගන්න සූර්ය තාපක උඳුන් හදන්න. උඳුනක් හදනවා කියලා දුන්න පුතාලට ඔක අවතර දර්පණ ගැන මුලින්ම කියනකොට නේද? අර මං කිව්වේ ඔයගලන්ට දැන් අර ආලෝකයේ ඔක්කොම ආලෝක කිරණ එකතු වෙනවා කියලා කිව්වොත් අපි කියන අභිසාරී දර්පණයක් කියලා මේක. දුරේ එකතු වෙන තැන අපි කිව්වා මොකක් හරි ආධාරකයක් තියර හරි එල්ලලා තියලා හරි නේද අපිට යම්කිසි මේ කියන්නේ ද්‍රව්‍යයක් තියාගත්තා නම් එතන ඒක ආහාරයක් පිස ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මොකද අර තාපය ගොඩාක් වැඩිනේ එතන ඔක්කොම කිරණ ටික එකතු වෙන නිසා නේද පුතේ. ඒතර පරාවර්තන දුරේක්ෂ සඳහා ඒ වගේම අපිට ඕනේ මොනවටද? සූර්ය තාපක උඳුන්. සූර්ය තාපක උඳුන් සඳහා සූර්යතාපක උඳුන් සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම තාම මොනවටද ඕනේ වෙන්නේ පුතේ? සූර්යතාපක උඳුන් වලට ඕනේ
තව ඕනිමෙනම ඔගුලන්ට අන්වීක්ෂවල කදාව වෙතට ආලෝකය යොමු කරන්න තල දර්පණයනුත් කරනවා අවතල දර්පණයනුත් මේක කරන්න හරිම ලේසි අවතල දර්පණයෙන් හොඳට නාභිගත කරන්න පුළුවන් එකතු කරන්න පුළුවන්නේ නේද එතකොට එහෙනම් අපි ඒ සඳහා පාවිච්චි කරන මොනවද අන්වීක්ෂයක ඔගොල්ලෝ මේ අන්වීක්ෂ පාවිච්චි කරලා තියෙනවනේ පුතාලා දැන් එතකොට ඔගොල්ලෝ දන්නවා ඒක පොඩ්ඩක් අර අන්වීක්ෂයේ යටම තියෙන දර්පණේ අරගෙන බලන්න ඒකේ තියෙන දෙපැත්තක් තියෙනවා පුතේ එක පැත්තක තියෙනවා අවතල දර්පණය අනිත් පැත්තේ තියෙනවා මේ තල දර්පණය සමහර වෙලාවට තල දර්පණයෙන් අපිට ගන්න ටික ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට එහෙම බැරි වුණොත් අවතල දර්පණයෙන් තමයි පරාවර්තනය කරලා අපි ලබා ගන්න. එහෙනම් සූර්යතාපක උඳුන් සඳහා ඊට පස්සේ අන්වීක්ෂ වලින් වල අන්වීක්ෂ වල කදාව තුලට ආලෝකය ලබා ගැනීමට කදාව තුලට කදාව තුලට ආලෝකය ලබා ගැනීමට ඔන්නෝ වගේ අවශ්‍යතා සඳහා අපි අවතල දර්පණ පාවිච්චි කරන පුතේ මොනවාට දන්ත වෛද්‍යවරයෙකු දත් පරීක්ෂා කිරීමට මම ඒ කියලා දුන්න පුතාලට ඒතර රැවුල කැපීම සඳහා අපි කිව්ව පාවිච්චි කරනවා කියලා පරාවර්තක දුරේක්ෂ සඳහා පාවිච්චි කරනවා කිව්වනේ දෙනාලෝ මේ ඒ කිරණ පරාවර්තනයේ වෙලා යන නිසා තමයි අපිට එහෙම ළඟට පේන්නේ සූර්යතාපක උඳුන් සඳහා අවශ්‍ය වෙනවා කිව්වා මම ඒක කියලා දුන්න පුතාලට කොහොමද උඳුනක් සකස් කරගන්නේ කියලා අන්වීක්ෂවල කදාව තුළට ආලෝකය ලබා ගැනීමට අන්වීක්ෂයේ පුතාලා දැකලා තියෙන යටම තියෙන්නේ මේ දර්පණය කරකවන්න පුළුවන් නේද ඒකේ දෙපැත්තක් තියෙන හොඳට ඊළඟ දවසේ අල්ලලා බලන්න ගිහිල්ලා මේ අන්වීක්ෂයක් අරගෙන අල්ලලා බලමු එක පැත්තක් පේනවා පුතාලට අවතල පෘෂ්ඨයක් තියෙන අනිත් එක තල පෘෂ්ඨයක් තියෙන තල දර්පණයක් තියෙන ඒ විදිහට ආලෝකය ලබා ගන්න මොකද ඒකෙන් ෆුල් අභිසාරී දර්පණයක් නේක පුතේ නේද අභිසරණය කරන්න පුළුවන් ආලෝකයේ නිසා ඒකෙන් පහසුවෙන් කරගන්න පුළුවන් ඒ නිසා තමයි මේ දර්පණ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් මෙන්න මේ වගේ අවශ්‍යතා සඳහා භාවිතා කරන්න පුළුවන් අවතල දර්පණ. හරි පුතාලා දැන් පැහැදිලි නේද? ඔන්න ගැටලුවක් නෑ. පුතාලා හොඳට පැහැදිලිව මතක තියාගන්න ඕනේ මේ පරිච්ඡේදය තුලදී අපි ටිකක් ඔන්න ඔළුවට ටිකක් මතක තියාගන්න අපහසු. ඒ වුණාට පැහැදිලිව මතක තියාගන්න පුළුවන් කරුණු ටිකක් පරීක්ෂණයක් මාර්ගයෙන් තමයි මම පුතාලට කියලා දුන්නේ නේද? ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න පුතාලා නේද? අවතල දර්පණයකට වැටෙන සමාන්තර ආලෝක කිරණවලට මොකද වෙන්නේ? උත්තල දර්පණයකට වැටෙන සමාන්තර ආලෝක කිරණවලට මොකද වෙන්නේ? නේද? ඊට පස්සේ අවතල දර්පණයක විවිධ ස්ථානවල අපි වස්තුව තියලා තිබ්බම ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහොමද? නේද? එතකොට ඒ ප්‍රතිබිම්බේ ලක්ෂණ මොනවද? ඒ ඔක්කොම මතක තියාගෙන ඉන්නට අවතල දර්පණය එදිනෙදා ජීවිතයේ අපි භාවිතා කරන අවස්ථා මොනවද කියලත් පුතාලා ඉගෙන ගත්තා. හරි. එහෙනම් විශේෂ කරුණු ගොඩාක් මේ පරිච්ඡේදය යටතේ පුතාලා ඉගෙන ගත්තා. පරීක්ෂණ සිදු කරා නේද? අපි එහෙනම් ඊළඟ පරිච්ඡේදයේදී තවත් මේ වගේ පරීක්ෂණ සමග නිරීක්ෂණ ලබාගෙන නිගමනවලට එන්න ඊළඟ පරිච්ඡේදය තුලින් හමු වෙමු.